අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ මුල්තැන්ගේ සඳහා පිහිතෝරා ගනිද්දි සලකා බැලිය යුතු කරුණ කිහිපයක් ගැනයි. එන්න අපි දැන් ඒවා මොනවද කියලා බලමු. අංක 1. පිහියේ බර. ලොකුවට බර තියෙන පිහිවලින් මස් මාළු වගේ තද දේවල් කපන්න පහසුයි. මේ පිහියේ බර රටින් රටට වෙනස් වෙනවා. ඒ වගේම කුඩා එළවලු වර්ග කපන්නට ගන්න පිහි ජාති බරින් අඩුයි. ඉතින් පිහියක් මිලදී ගැනීමේදී කුස්සිය වැඩිපුරම ඉන්නේ කාන්තා පාර්ශ්වයේ නිසා ගොඩක්ම බර පිහි නැතුව එයාලගේ කැමැත්ත අනුව පිහියක් තෝරගන්න එක වඩාත් සුදුසුයි. අංක 2. සමබරතාවය. පිහියේ බැලන්ස් එකට එහි මිට සහ සැකස්ම බලපානවා. ඔබ පිහිය පාවිච්චි කරන විදිහ අනුව එහි බැලන්ස් එක බලපානවා. කාන්තාවන් නම් සාමාන්‍යයෙන් මේසොඩ හිටවල කපන පිහි භාවිතා කරනවා. එහිදී පිහිය කියන එක ස්ථාවරයි. අපි එළවලු ඒක උඩ තියලා කපා ගන්නවා. එතකොට ඒකේ සමබරතාවය කියන එක බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් සාමාන්‍ය ලැල්ලක් උඩ තියලා එළවලු කපන්න යනවා නම් අපි කපන විදිහ අනුව එහි බැලන්ස් එක වැදගත් වෙනවා. අංක 3. ප්‍රමාණය. ගෙදර තියෙන එකම පිහින් එළවලුත් කපලා මාංශත් කපලා පොලුත් බිඳින්න ගියොත් ඒ පිහියේ ආයු කාලය අඩු වෙනවා. මොකද සාමාන්‍ය පිහියේ ප්‍රමාණයට පිහියේ දිග ඇතුළත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පිහිය යොදා ගන්නා ද්‍රව්‍ය අනුව එම පිහියේ උසද තීරණය වෙනවා. ඉතින් මේ පිහියේ දිග වැඩි වුණාම ගොඩක් දේවල් කපා ගන්න පුළුවන්. අංක 4. මිට ස්වභාවය. පිහියක මිට කියන සාධකය ඉතාමත් වැදගත් දෙයක්. අතීතයේ තිබුණු කම්මල් පිහිවල නම් මුලින්ම සිද්ධ වෙන දෙයක් තමයි ඒකේ මිට ගැලවිලා යන එක. හැබැයි දැන් මිට ගැහිමේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවානේ. දැන් ඒ නිසා ඇතැම් පිහිවල මිටත් ලෝහවලින්ම එනවා. මේ පිහිමිට ප්ලාස්ටික් සහ පදම් කළ ලීවලින් ඇති විට පිහිය පිරිසිදු කරගන්න එකත් වඩාත් පහසු කාර්යයක් වෙනවා. අංක 5. ලෝහ වර්ගය. පිහි නිෂ්පාදනයේදී විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා. වඩාත් ශක්තිමත් පිහි නිපදවීමේදී වානි තහඩු කිහිපයක් එකමත එක තබා තැලීමේ තාක්ෂණයත් යොදා ගන්නවා. ස්ටේන්ලස් ස්ටීල් හෙවත් මල නොකන වානේ පිහිවල අවපැහැගැන්වීම නම් අඩුයි. ඒත් ඒවා මුවහත්ව නම් තියන්න අමාරුයි. යකඩ සහ වානේ වලින් තැනූ පිහි හරිම ශක්තිමත්, ඒ වගේම බරයි. ඒත් එහි මුවහත අලුත් කරන්නට ලේසි. හැබැයි ඇතැම් පිහිවල මුවහත දෙපැත්තෙම නැහැ. එවැනි විශේෂ පිහි මුවහත් කරද්දී ඒ ගැනත් අනිවාර්යෙන් සලකා බලන්නට ඕනේ. අංක 6. පිහි මුවහත් කරන ආකාරය. පිහිය ගැනීමේදී වගේම ඒක මුවහත් කිරීමත් දැනගත යුතු කරුණක්. ගෙදර තිබෙන පිහියෙන් කපන්න අමාරුයි නම් අපි ඒක ටිකක් මුවහත් කරගන්න ඕනේ. එයින් සාමාන්‍ය පිහි මුවහත් කරගන්නට කුඩා ගිනි ගලක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. වානේ පිහියක් නම් ගල කැතිල්ලුවාම හොඳට මුවහත් වෙනවා. හොඳ වර්ගයේ පිහි නිතර මුවහත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒවායේ මුවහත වැඩි කාලයක් හොඳටම පවතිනවා. ඒ වගේම මේ පිහි මුවහත් කිරීමේදී ඒවා පාවිච්චි කරන අය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. අද අපි කිව්ව මෙන්න මේ කරුණු කාරණා තමයි අපි පිහියක් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටික. ඉතින් අද අපි ගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි හිතනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝස් නරඹන්න අදම අපේ channel එක subscribe කරගන්න.